ලිඳෙන් වතුර බීලා එයින් වතුර නාලා. එක තාත්ත කෙනෙකුයි දුවෙකුයි බලන් හිටිය මෙහෙම ටීවී එක දිහා. වේදිකා නාට්‍යයක ඉස්සර අපි එක බස් එකක ලස්සන්ට නැගලා උත්තර එකමුතුවේ සින්දු කියාගෙන මෙහෙම දුර ගිල්ල. දැන් ඒවත් වෙනස් කාලෙක ටික ටික වෙනස් වුණානේ. ඊට පස්සේ තමන්ගේ වාහනෙන් එනවා. එහෙනම් ජගත් ඊළඟ අවුරුද්දේ කලාගමේදී හම්බෙමු. ඈ ඒ කියන්නේ සයිමන් නමගත් එකමගේ නවකතාව ඇසුරෙන් ජැක්සන් අයියා ලියපු පිටපත. ඒකෝ ජැක්සන් අයියායි මගේ හොඳ ලොකු සටනක් තියෙන චිත්‍රපටිය. මේ පැත්තේ එහාට පැත්තට ගියාම ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. එහෙම ඔය 90000ට පටන් ගත්තා. අපි ගිහිල්ලා කොහොමද ඒක කතා කරන්න කියන්නකො. කොටසකට ගෙවන්න පුළුවන්කම තිබුණා නම් ඔය සියලුම සෑම නාට්‍යයේ නොදියකට පහන හඳගමන නාට්‍ය කරන කාලේ කොමුණ සියලුම නාට්‍ය වලට ලක්ෂ දෙකෙන් එහාට ගෙව්වම තමයි. විදුලි බිල දැකලා ප්‍රෙෂර් වෙන්න එපා. මෙලිබන් විදුලි බිල් බොනන්සා. දවසට විදුලි බිල් 100ක් ගෙවනවා. මෙලිබන් තේ හෝ මෙලිබන් කහට හිස් පැකට් දෙකක් නම ලිපිනේ දුරකථන අංකය සමග අංක 100 ගල්කිස්ස ලිපිනේට වා තරගයට එක්වන්න කොන්දේසි සහිතයි. ලිඳෙන් වතුර බීලා එයින් වතුර නාලා. ලිඳට ගගසාලා වතුර බොර කරයි මිනිසා. වතුර බොර කරයි මිනිසා ගඟට ආවදයි. එහෙම තමයි මේ ලෝකේ කැරකෙන විදිය. ඒ කැරකෙන ලෝකේ අපිත් කැරකෙමින් දරුවන්ට ලස්සන තැනකට දරුවන්ව කරකවන්න තමයි අපි දරුවන්ට පොත් ටික රැගෙන ඒ දෙමෝපියන්ට මේ මොහොතේ පොත් ටික ලබා දෙන්න බෑ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ සඳහා ඔබ හයිය දෙනවා. ඒ ඔබේ හයිය අපේ දෑතට අරගෙන අපි ගිහලේ ආදරණීය දරුවන්ට ඒ සත්කාරය කරනවා. ඔබටත් ඒ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන් රත්න පොත් ප්‍රකාශකයන්ට ඒ කවුන්සල්ට ඔබට යම් කිසි කොපමණද මුදලක් ඔබට බැර කර හැකි දරුවන්ට පොත් ටික අරන් දෙන්න. අපිට කරන්න ඕන එකම දෙයයි ඒ රිසිට් පත මේ සම්පත්ගේ වට්ස්ඇප් නම්බරයට එවන්න. නැත්නම් අපි දන්නේ නැහැ දෙයියෝ කොපමණ මුදලක් ඔබ බැර කරාද කියලා. හොඳයි අද අපි කතා කරන්නේ මොකද්ද කතා කරන්නේ? කතා කළ යුතුම දෙයක් තමයි පහුගිය දවස්වල අවුරුදු සැමරුවන්නේ කලාගම්වල අවුරුදු සැමරුව. මමත් එක කලාගමකට ගියා. එක තාත්ත කෙනෙකුයි දුවෙකුයි බලන් හිටිය මෙහෙම ටීවී එක දිහා බලන් හිටිය. අපේ නළුලියෝ ටික ටෙලිවිෂන් එකේ රඟනවා. මම නළුවෙක් නෙමෙයිද? ඇයි අප්පා මම සම්මාන දෙලපු නළුවෙක්නි. ඇයි මාව අමතක වුණේ? ඒ අමතක වෙච්ච අයට මතක් කරලා දෙන්නයි මං ආවේ. මගේ ආදරණීය මිත්‍රයා සම්මානනීය අලුවා ජගත් බෙරණගම. සුදත් ආයිබම් මචෝ කාලෙකින් මල පැනලා දින්නේ මල දිහා බලාගෙන. නෑ මල පයින් නෑ මට. මල පයින් තර හේතුවකුත් තිබුණ නෑ ඉතින්. කලකිරීමක් ඇති වෙන්නේ නැති කොහොමද? නෑ කලකිරීමක් තිබුණෙත් නෑ සුදත්. ඒ කියන්නේ මේ ඕකදී දැන් අපිට හුරුයි. ඕක මේ අවුරුද්දේ වෙච්ච දෙයක් නෙමෙයි. මේක දැන් කාලයක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ يعني පහුගිය අවුරුද්දේක නම් ඉතින් කොවිඩ් නිසා අවුරුදු සෝ තිබුණේ නැහැ එහෙම කියලා හිතන්න පුළුවන්. නමුත් මේක දැන් මේ පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ. ඔය සිස්ටම් එක. ඒ කියන්නේ ප්‍රවීණ අවුරුදු දැන් අඩු ගානේ අවුරුදු දැන් 10කින් 12කින් විතර. නෑ. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය කලාකරුවන්ගේ කියලා අවුරුදු උත්සව ඉතින් ඔය නාලිකාවල පටන් ගත්තේ ඉතින් අවුරුදු 15කට මෙහා පැත්තේ වගේ කාලයක් ඇතුළතනේ. ඉස්සර නැති අපිට ඔය හැමදේම කතා කරන දැන් අපි ඔය පබා වගේ නාට්‍ය වල රඟපානකොට අපි නැතුවම බෑ channel වල. වයි කීපින්ද මම කිලින්ම කියන්නම්. පබා කරපු අධ්‍යක්ෂකවරයා තමයි ITN එකේ අවුරුදු සුවේට ඔක්කොම නන් ටික දැම්මේ. ශාන්ත සොයිසා. එයාටත් ඔය අමතක කළා. ඔව් ඉතින් එහෙම ගොඩක් අය අමතක වෙනවා ඉතින්. ඉතින් ඒක කියන්න මට දුකක් නැහැ. මම වැඩිම ඕනේ නැහැ මේ සදත්. මම දැන් ITN නාලිකාවට පය තියලා නැහැ. මම හිතන්නේ අවුරුදු දැන් 10 කින් විතර. එතකොට ජාතික රූපවාහිනියටත් ගියේ අවුරුදු 5කට විතර මෙහා පැත්තේ දින එක ගියා. ඒත් මන් රත්නයන් ජීවිතුන් අතර ඉන්න දවස්වල මොකක් හරි වැඩසටහනකට ඒකට ගියා රෙන්න වෙන හේතුවකට ගියේ නැහැ. ඉතින් ඒ වගේ අපේ ජාතික නාලිකාවලුත් අපිව අමතක කරලා තියෙන කාලෙක පෞද්ගලික නාලිකා ගැන කුමන කතාවද? ඒ වල ජගත් ඔය දැන් ජගත් කියන්නේ එසේ මෙසේ නළුවෙක් නෙමෙයි සම්මානනීය නළුවෙක්. ඒ භාව මේ ප්‍රකාශනයක ඉදිරිපත් කරමින් ඒ චරිතවලට ඒ පඩ පොවනකොට ඒ හැඟීම් ප්‍රකාශනයත් එක්ක අද දියා ඔය කලාගම් වල නටන උන්දියා දැක්කහම මොකද ඒ කියන්නේ මට නම් දුකයි මචං. අර ටෙලි නාට්‍ය බලන එක මම නතර කරලා තියෙන්නේ. බල ඒ කියන්නේ හැම එකම නෙමෙයි ගුණාත්මක ටෙලි නාට්‍ය තියෙනවා.
අර සතියේ දවස්වල යන්නේව දැක්කහම විශේෂයෙන් හයාමාට හතට යන්නේ ඒ වෙලාවේ පොඩි උම් බලන වෙලාව. මම දක්ිනවා ඒ වෙලාවේ පිහිත් අරගෙන වැඩ කරනවා. ඕ දැන් ඉතින් මෙහෙම එකක් තියෙනවනේ සුදා, දැන් දකින්නකොට එනික හිතන්නකෝ දැන් ටෙලි නාට්‍යයක් දැන් ඉස්සර නම් තිබ්බේ සාමාන්‍යයෙන් 7:30 7ට හරි, ඊට පස්සේ 8ට හරි 8:30 හරි, ඊට පස්සේ හොමම පැය භාගෙන් භාගෙට එහෙමනේ තිබුණේ, කාලසටහනක් කඩලා තිබුණේ. දැන් සාමාන්‍යයෙන් මේ දවස්වල නාලිකාවල තියෙන සිස්ටම් එකක් කාලයක් නැහැ. ඒ කියන්නේ ටෙලි නාට්‍ය අපි හිතමු කෝරේ 8:00 පටන් ගත්ත කියලා. අටාමාට පටන් ගන්න එක ඉවර වෙනකොට 9:40 වෙන්න පුළුවන් එකක්. එකක්. يعني විනාඩි 40 50ක් විතර කාලයක් ගන්නවා ටෙලි නාට්‍යකේ. එතකොට වැඩිපුර අපි බලන්නේ මොනවද? කමර්ෂල්. එතකොට කමර්ෂල් වලට අමතරව තමයි ටෙලි නාට්‍යම් මේ පෙන්නන්නේ. ටෙලි නාට්‍යට අමතරව කමර්ෂල් එකක් දෙකක් දාලා හැම පෙන්නපු කාලෙකනේ අපි හිටියේ. ඔව්. ඉතින් එහෙනම් මේ ගැන දුක් වෙන්නේ හේතුව කියන ඔබ දැන් නැද්ද? අපි නෑනේ. අපි නෑනේ. ඉතින් එහෙනම් දුක් වෙන්නේ හේතුවකුත් නෑ එහෙනම්. මොකද අපි රංගපානේව පෙන්වන්න නෙමෙයිනේ මේ හුඟක් වෙලාවට මේ නාලිකා වලින් කටයුතු කරන්නේ, කමර්ෂල් ටික පෙන්ව ගන්නනේ. ටෙලිවිෂන් වල ඒ කාලෙත් එක්ක ගුණාත්මක ටෙලි නාට්‍යනේ, වාණිජ මේ පැත්තත් තිබ්බා. හැබැයි දැන් ටෙලිවිෂන් අයිතිකරුවෝ කියන්නේ අපි ඉල්ලුමට සැපයුව. මොකද්ද මචං ඉල්ලුමට සැපයුව? ඒක පේනවනේ පාරට බැස්සහම. ඒ ඉල්ලුමට සැපයුව නේද? පාලට බැස්සම් පේනවයි කියලා කියන්නේ අද හුඟක් පුද්ගලික නාලිකාවලින් රියලිටි ප්‍රෝග්‍රෑම් කිය කිය නර්තන ශිල්පීන් ගායක ගායිකාවන් ඔහොම කියලා ගේනවා. මේ ගේන ගායනාවට දක්ෂතාවයක් තියෙනව වෙන්න පුළුවන්. නැත්තම් නර්තනයේ දක්ෂතාවයක් තියෙනව වෙන්න පුළුවන් ඒ පුද්ගලයා. ඒතර මේ අය ගෙනහම ඊට පස්සේ මල්ටි ටැලන්ටඩ්ලනේ. ඊට පස්සේ නිවේදකයෝ වෙනවා. නළුවෝ වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන ඔක්කොම ටික කරනවා මේ බොහොම කෙටි කාලයක් ඇතුළත නේ. දැන් අපි එහෙම නෙමෙයිනේ, අපි මොකක් හරි අපි හදාරන්න ඕනේ නෑ. මේක හදාරන්න දෙයක් නෑනේ. මේක මොකද හදාරන්නේ? ඩයලොග් ඉතින් අර පිටපතේ කියවන්නනේ තියෙන්නේ මොන හරි දෙයක් නෑ. දැන් ඉතින් ඩිරෙක්ටර්ස්ලටත් ඉතින් බෑනේ. ඔව් ඒක නෑ. ඒක ඇත්ත. ඒකෙන් කට් කියන කැමරමන් තිබ්බ නැති. ඔය ඇක්ෂන් කට් කියන දන්නෙත් නෑ. ඒකටත් මෙහෙම ඇඟිල්ලෙන් අයින්න එපා. එහෙම ඇත්තිනවනේ. ඔව් කැමරමන් ඇඟිල්ලෙන් අයින්න. එතකොට කට් කියත හැකි එක දන්නවා. ඇක්ෂන් කියන්න පුළුවා. ඔව්. ඇක්ෂන් කියන තැන දන්නවනේ. කට් කියා ගන්නයි දන්නේ නැත්තේ. දැන් මේවා දිහා බලාගෙන జగත් ඇත්තටම මේ මම මට නම් ඇත්තටම ටෙලි නාට්‍ය දැන් ඉපා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් මේ කරපු එකත් තියෙනවා. ඒත් මගෙන් අහනවා ඔය සම්පත් එහෙමත් ඕක කරන්නේ නැද්ද බොස් කියලා. මං කිව්වා අනේ ඔය කරපු සල්ලි ටික කොහොම විදං වෙච්චාවේ ඇති. ඒ කියන්නේ නිර්මාණ කරන්න බෑනේ జగත්. මේ මැෂින් වගේ වෙන්නත් බෑනේ. දැන් මං කැමතිද දවසට ගේනවා මම ටෙලි නාට්‍ය ගන්නවා ගියාකෝ. බෝ ගන්න උදේ 4:00 මාට. ගෙදරට දාන්නේ 11:00 මාරයි. අර ඉස්සරට නාට්‍ය ගැන හිතනකොට දැන් මේ සීන් එක වෙලා කට් කියනකොට ආර්ට් ඩිරෙක්ටර් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ඉන්නවා ෂර්ට් එක අරගෙන ඊළඟ එක ටග් ගාලා කරන්න. දවසකට සීන් 18:20 කරන්න කැමතිද කියහම මචං? ඔව් දැන් නිකන් හිතන්න සුදත්ත, දැන් අපි ඉස්සර ටෙලි නාට්‍යයක් කිව්වහම කොහොම ප්‍රමිතියක්ද තිබ්බේ කියලා නේ. මම දන්න කාලේ මම රූපවාහිනියට නාට්‍ය වලට සම්බන්ධ වෙන කාලේ ඉස්තර ප්‍රසංගික කියන නාට්‍යයක ප්‍රමිතියක් තිබුණා කොටස් 13යි. ඊට පස්සේ ඔක 16ක් වුණා. ඊට පස්සේ ඔහොම නොඑක අතර 20-22 ඔහොම වෙලා 30-35 ගිහිල්ලා දැන් 2000කට විතර යන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ කියන්නේ කාලෙන් කාලට එහෙම ඒවා එහෙම ආවයි කියලා. නමුත් දැන් ඉස්සර අපි එක කොටසක් කරන්න සාමාන්‍ය දවස් 6ක් හෝ 5ක් ගත කරලා තියෙනවා. කියන්නේ මං කියන්නේ මුල්ලියු ඇත්ත. දවස් 5ක් සීන් දෙකක් හරි කළා. හරි, ඒ කියන්නේ එක දර්ශනයක් නැවත නැවත ඒක හරියට එනකම්, රංගන ශිල්පියාට සැටිස් වෙනකම්, අධ්‍යක්ෂකවරයාට සැටිස් වෙනකම්, කැමරා අධ්‍යක්ෂකවරයාට සැටිස් වෙනකම්, සහ කලා අධ්‍යක්ෂකවරයාගේ පැත්තෙන් උත්තරපඩුව මොකක් හරි තිබ්බොත් ඒක සැටිස් වෙනකම්, මේ කියන හැම පැත්තම හොයලා කාගේවත් අවුලක් නැත්තම් ඔක්කොමල සැටිස් නම් තමයි ඒ ටේක් එකක් ඕකේ එකක් දෙන්නේ. එහෙම තත්යකට ආවම තමයි ඒ ඕකේ එක වෙන්නේ. එතකොට දැන් එහෙම නැහැ. දැන් නිකන් හිතන්නකෝ, දැන් මම රඟපාන්න ගිහිල්ලා මට ඒක සැටිස් උන්නේ නැහැ. මම රඟපාපුවා. ඔයා කියනවනේ ඩිරෙක්ටර් මට තාපුණා. ඔව් මං කියනවා මේ තව එකපාරක් ගමු, එක පොඩක් මට කෙරුන්නේ නෑ වගේ එකක්. නෑ හරි නෑ, ඒක හරි, ඒක හොඳටම කෙරුණානේ. ඒක හොඳට කෙරුණා, ඒක කිසි අවුලක් නෑ. ඒක ගොඩ වැඩේ ගොඩ. මේ ගොඩ දාන්න ටෙලි නාට්‍ය කරන්න අපි මොකටද කියලා හිතෙනවා එක පැත්තෙන්. ඒ කියන්නේ ගොඩ කියන්නේ එයා ගොඩ යන්නේ නැති වෙනවා
මේ තව පාරක් කරන්න කිව්වා. ඔව් කාලය යනවනේ දැන්. කාලය යනවා. මැෂින් එක දුවන්න ඕනේ. ඔව්. එතකොට එයා ගොඩ යන්න නම් ඒක ගොඩ කියන්නේ එයාගේ පැත්තේ. නෑ ජගත් වෙලා තියෙන්නේ දැන් මෙහෙමනේ දැන්. දැන් සාමාන්‍යයෙන් එපිසෝඩ් එකක් කරන්න අද අපි කරන්න ගියොත් එපිසෝඩ් එක 102,000 3ක් යනවා. සාමාන්‍යයෙන් මම කියන්නේ සතියේ තෙලිනාට්‍ය වීකෙන්ඩ් එකේව නෙමෙයි. එතකොට කීය channel එකකින් ගෙවන්නේ? එතකොට වෙන්නේ අර ඩිරෙක්ටර්ට දවසකට එපිසෝඩ් දෙකක් හමාරක් ගන්න නැත්නම් ප්‍රොඩියුසර් නැතයිනේ ප්‍රොඩියුසරින් කියන්නේ පිස්සු කෙලින්නේ බකෝ බලන්නකො 180යි හම්බෙන්නේ ඔයා මට එපිසෝඩ් දෙකක් දෙන්න මං කියන්න හොඳ කතාව දැන් ඔය සෝමරත්න දිසානායකල ඔය පුංචි පැටව කියන ටෙලිනාට්‍ය කරන කාලේ එහෙම නැත්නම් ජයලත්මන් රත්නල රන්සිරිගේ සංග්‍රාමයේ කියන ටෙලිනාට්‍ය කරන කාලේ එක කොටසකට ලක්ෂ 3,000,000 ලක්ෂ 4,000,000 ගෙව්වා නාලිකාව. ඔව් ඔව් ඒ කාලේ. ඒ කාලේ. ඒ කියන්නේ මං කියන්නේ 1990 දශකේ විතර. හරි 90 දශකේ. එතකොට ඒ කාලේ ලක්ෂ 3,000,000 4ක් කොටසකට ගෙවන්න පුළුවන්කම තිබුණා නම් ওই සියලුම සෑම නාට්‍යයෙන් උදියකට පාන හඳගමන නාට්‍ය කරන කාලේ ඔක්කොම සියලුම නාට්‍ය වලට ලක්ෂ 2කින් එහාට ගෙව්වම තමයි. අද වීකෙන්ඩ් එකක නාලිකාවක ගෙවන්නේ කීයද 180යි උඩින් වීකෙන්ඩ් එක ඔව් වීකෙන්ඩ් එක ඊටට ගෙවරෝ නේද කොහෙද ගෙවන්නේ මං හිතන්නේ වීකෙන්ඩ් එක අලුතෙන් වැඩි කළාද දන්නේ නැහැ ඒක සතියට වැඩි සතියන්ත ගෙවනවා වැඩි මේ සතියේ දවසට ගෙව 160යිනේ ඔය 160 180 දැන් මගේ අන්තිමට ගිය ස්වර්ණවාහිනී ලක්ෂ 2ක් ගෙව්වා ටීචර් අම්මයිකට ඒක channel එකට වෙනස් සතියන්තෙට පොඩ්ඩක් වැඩි ඔව් quality නාට්‍ය ටිකක් වැඩියෙන් ගෙවනවා නෑ එහෙම තත්ත්වය දැන් මම මට මතකයි දැන් මම කරපු නාට්‍ය තව තියෙනවා ජයසෙන ජයකොඩිගේ අස්වැන්න කියන ටෙලිනාට්‍ය දැන් මේ නව කතාවේ ටෙලිනාට්‍යයක් කරලා තිනවා සැම්සන් කුමාර්ගේ අද ජීවතුන් අතර නෑ හරිද දරුණා එතකොට ඒව ටිකක් ලොකු මුදල් දරලා කරපු නාට්‍යයක් ජගත් චමිලා එමායි තමයි ප්‍රධාන චරිත දෙක කළේ එතකොට ඒ කියන්නේ ඉතිහාස කතන්දරනේ ඒවා කරන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ දරපු මුදලට දී ගන්න බැරි නිසා අදටත් තෙල්නාටි පෙන්නන්නේ අවුරුදු දැන් 5ක් වෙනවා මේ රූගත කරලා. හරිද? අදටත් තෙල්නාටි පෙන්නන විදිහක් නැහැ. ඉතින් ඔහොම තත්ත්වයක් තියෙනකොට ඒ කියන්නේ නාලිකාවකින් ගන්න ඒ මුදල දීලා ගන්නෙ නැහැ. මහා ලොකු ගන්නේ මම හිතන්නේ ලක්ෂ 3කට වගේ තමයි මේගොල්ලෝ කියන්නේ. නමුත් ගන්නෙ නැහැ. නමුත් එක එක සම්බන්ධතා තියෙන පුද්ගලයින්ට පුළුවන්කම දිනවා ලක්ෂ 7කට වුණත් තෙල්නාටියක් විකුණ ගන්න නාලිකාවකට. එහෙම ඒවත් තියෙනවා ඔය අතරේ. ඉතින් මම කියන්නේ මේක ඔක්කොටම එකක් විය යුතුයි. මොකක් හරි නා වෙන්නේ නැහැ ජගත් ඔතන අපේත් මචං වැරදි තියෙනවා. මොනවද දන්නවද? අපි යෝගෙක් කහුවෙලා මේ අපේ එකමුතුවක් නැහැ නේ. අපේ කලාකරුවෝ කියන සෙට් එක එකමුතුවක් නැහැ. අපි ලක්ෂ 2ක් ඉල්ලනකොට තව මිනිහෙක් ගිහිල්ලා කමන්නේ මගේ කීරට කියලා 90,000 දෙන්න උන් ඉන්නවා. ඔව් මේ පැත්තේ එහාට පැත්තේ ගියාම ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා එහෙම ඔය 90,000ට පටන් ගත්තා අපි ගිහිල්ලා කොහොමද කතා කරන්න කියන්නකෝ අද මමත්වයේ උඩට ඇවිල්ලා දැන් සමහර මේ ඩිරෙක්ටර්ස්ලා ඉන්නනේ ෆැක්ටරි ඔව් ෆැක්ටරි ඔව් ඒකෙන් ෆැක්ටරි ඒ කියන්නේ දැන් මම ඇහුවා මේ ඒ අයගෙන් අධ්‍යක්ෂකතුමා එනවද ලොකේෂන් එකට නැහැ නෑ ඒක අහන්න ඕනේ නැති ප්‍රශ්නයක් ඔව් ඔව් අධ්‍යක්ෂකතුමා ලොකේෂන් එකට එනවද කියන්නේ ෂූට් එකට එනවද කියලා මම දැනගන්නවා ඉඳලා හිටලා එනවායි කිය. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ ටයිටල් එක යනවා. අධ්‍යක්ෂකවරයා කියලා නාලිකාවට ටෙලිනාට්‍ය විකුණලා තියෙනවා. අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂකවරයා ෂූටින් වල නැහැ. මම කවුද එතකොට මේක කරන්නේ? ඇසිස්ටන්ට්. ඒත් නෑ. ඇසිස්ටන්ට්ලත් නෑ. ඇසිස්ටන්ට්ලා දන්නෙත් නෑ. කැමරමන්ද? කැමරමන්. ඔව්. නාට්‍ය කරන්නේ කැමරමන්. හැබැයි ඉතින් නම ප්‍රසිද්ධයි. නම ප්‍රසිද්ධයි. හරිද? දවසකට නාට්‍ය එක්කෙනෙක් ඒ අධ්‍යක්ෂකවරයා නාට්‍ය 3ක් නැත්නම් 4ක් කරනවා. එතකොට මෙතන ගිහිල්ලා අපි දැන් මෙතන ගිහිල්ලා වැඩේ යනවනේ. හරි එහෙනම් මං එන්න හරි මොකද දන්නේ නැන්නේ සත්‍ය කියලා එතන යන වැඩේ බලන්න බිස්නස් ලයින් එකේ කඩ කඩ දාලා වගේ නේ ඒ කඩ තියෙන ඉතින් එහෙම කඩ කරනකොට ටෙලිනාට්‍යයක් කලාවක් විදිහට කියන්නේ මේක වෙලා තියෙන්නේ මචං එයා එහෙම ටෙලිනාට්‍යයගේ යනකොට අර ප්‍රොඩියුසර්ස්ත් ගිහිල්ලා එයාටම දෙනවා ඔව් ඉතින් මෙයාත් බලන මෙයාත් කරදක් නැහැ නේද බලන නාලිකාවේ යන්නේ තයාගේ නාට්‍ය නං එයාගේ නාට්‍ය ජනප්‍රියයි නං ඉතින් ඒ පුද්ගලයාව හොයාගෙන යන එක අහන්න දෙයක් නැහැ වරදක් නැහැ ඔව් ඒක තමයි සත්‍යය ඉදිරියේදී දැන් ජගත් මේ දවස්වල මොනවද ඇඩ් කරන්නේ මේ දවස්වල මොකුත් නැහැ
ඕනේ මේ කියන්නේ පහුගිය කාලේ වේදිකාවේ මනුරත්නයන්ගේ නාට්‍යයේද මනුරත්නයන් දිවංගත වෙලා වසර 3ක් ගත වුණා ගියේ ජනවාරි 12 වෙනිදා මං හිටියා මලවිදේ ඊට පස්සේ ඒ අවුරුදු 3ක් ගත වුණාට පස්සේ ගුරුතරු නාට්‍ය කළා තිබුණේ වසර 3කි තුනමාරකින් විතර ඊට පස්සේ මට ලොකු වගකීමක් ආවා මේ මේ නාට්‍ය ජනවාරි 12 වෙනිදා ගුණානුස්මරණය වෙනුවෙන් ටවර් නාට්‍ය වලට මේ නාට්‍ය අරගෙන මේක නැවත ප්‍රතිනිර්මාණය කරන්න. එතකොට ලොකු ගැටලුවක් ඇති වෙලා තිබුණා මට මනෝරත්නයන් නැහැ, සම්පත් වෙන්න කෝන් නැහැ, සරච්චන්සිල් නැහැ, දයාදේව ඉදිරිසිංහ දැන් දෙබස් අමතක වීම නිසා එතුමා අයින් වුණා ඉල්ලලා. එතකොට හත් ප්‍රධාන හතර දෙනෙක් නැතුව ගුරුතරුවක් කොහොමද කරන්න කියන මේ කාව දේවිඩියන් රිප්ලේස් කරන්න කියන ඒ ලොකු ගැටලු ගණනාවක් ආවා. ඊට පස්සේ ඉතින් ඒ බාහිර දූරුවක් කිව්ව අනික ලොකු කාලෙකුත් නැහැ. මට තිබ්බ සති දෙකයි. සති දෙකකින් හරි සති දෙකයි සති තුනක් තිබ්බා. සති තුනකින් මම කෝ නැහැ මම මේ අභියෝගේ බාර ගන්නවා කියලා මම ඒක කළා. වැඩේ කළා. වැඩේ කළා දැන් මට ආඩිස්ලා නැහැ. මම ඉතින් මං කරපු වැඩේ මං ෂෙඩියුල් එකක් හැදුවා. ආඩිස්ලා ඉන්නේ කවුද? දැන් මොකද ගුරුතරුව කියන ලාන්ටේ ආඩිස්ලා 25ක් විතර ඉන්නවා. අමතර ඔක්කොම 35ක් විතර කණ්ඩායම. ඒතකොට මේ අය ඔක්කොම එකතු කරලා මේක කරන්න බෑ. ඉන්න ඉන්න අයගෙන් මෙහෙම දින පහයි මේ රිහර්සල් කළේ. දින පහක මං ෂෙඩියුල් එකක් හදලා ඉවරලා එහෙම කළා අන්තිම දවසේ. හැබැයි ඔක්කොගේම ඒ ජොයින්ට් එක ගහගත්තා. එඩිට් එකක් ගහගත්තා. හරිද? ගහලා රන්ත්‍රු එකකුත් ගියා. හැබැයි සමහර නළුවෝ නෑ. හැබැයි නාට්‍ය රන්ත්‍රු යනවා. හිතා ගන්න පුළුවන් ද කියන්නේ? මටත් ඒක තමයි. මට දැන් මේ දැන් සුදත් රන්ත්‍රු ෂෝ එකට එන්නේ නැහැ කියන්නේ. ඔයා රඟපාන නළුවා මේ. ඔයා එන්නේ නැහැ. හැබැයි නාට්‍ය රන්ත්‍රු යනවා. ඔයා වෙනුවට මම එක්ක මම හරි කවුරු හරි තව කෙනෙක් පෙනී ඉන්නවා. හරිද? එතකොට අනික් කයට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ தත්තෙට ගෙනාවා. එහෙම ගෙනාලේ කියන්නේ කවුරු හරි හදිසි නැති වුණොත් මෙහෙම නැති වුණොත් තව කෙනෙක් ඒක රීප්ලේස් කරගන්න පුළුවන් වෙන ගෙනාවා. ගෙනලා එතකොට ආචාර්ය ජයලත් ගුණරත්නයන් වෙනුවට සනත් විමලසිරි යොදාගත්තා. සම්පත් වෙන්න කෝණ වෙනුවට අජිත් ලොකුගේ යොදාගත්තා. එතකොට සරච්චන්සිර වෙනුවට ඉෂාර වික්‍රමසිංහ අපේ නාට්‍යෙම හිටපු මිත්‍රයා යොදාගත්තා. එතකොට දයාදේව දිසිංහගේ චරිතය මම බාරගත්තා. මම ශිෂ්‍යයින්ගෙන් ඈත් වුණා. ශිෂ්‍යෝ වෙනකොට අලුතෙන්ම ඔයයි සරත් සංසිරි හැම ශිෂ්‍යයන් ශිෂ්‍යයන් හිටියේ. අපි ශිෂ්‍යයන් සනත් විමලසිරිලත් ඉස්සර ශිෂ්‍යයෝ. එතකොට අපි දැන් ගුරුවරු තත්වෙට ගිහිල්ලා ඊට පස්සේ ශිෂ්‍යින්ට මම අලුතෙන් ළමයි කණ්ඩායමකුත් පරණ හිටපු කණ්ඩායමත් අරගෙන ඒ කණ්ඩායමක් අලුතෙන් පුහුණු කළා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන් අරගෙන. එතකොට දැන් එහෙම කළා නාට්‍ය පෙන්ලා ඊට පස්සේ ජයවර්ධනපුර කැම්පස් එකේ දර්ශන වාර ගන්නවක් කළා. ඊට පස්සේ දැන් මේක සංවිධානය කිරීමේ මේ බාරතුරු කාර්යයත් මට පැවරලා තිබුණා. හැබැයි මේ හරි අමාරු විශ්දුවත් කරන්න. මේ අපේ අයගේ මේ එකමුතුවක් නැහැනේ. වැඩක් කරනකොට අකුල් හෙලනවා වැඩි. දැන් නාට්‍යයක් නැහැනේ. නැති වුණාම මොකෙක්වත් නැහැද? ඉතින් දැන් කතා කරන්නේත් නැහැ. නාට්‍යයක් නැහැ නේද? අපරාධ නේද මේ කරමු. ඒව මුකුත් නැහැනේ දැන්. දැන් ප්‍රශ්න නැහැ. නාට්‍යයක් කරනකොට මගේ ඔළුවට දාපු ප්‍රශ්න ටික බුදු අම්මේ ඒවා වම් කලකිරනවා ගොඩක්. එදයි මෙදයි දකිද්දි මොනවද මේ ජගත් හිතෙන්නේ මචං? දැන් අද ටෙලිවිෂන් එකේ ඉන්න අයයි අපි එදා හිතපු අයයි ඒ නිර්මාණයි දිහා දැක්කම මොකද්ද වාට හිතෙන්නේ? එදා මෙහෙමයි. දැන් ඒකේ නම් මට ලොකුවට එහෙම විශේෂත්වයක් දැනෙන්නේ නැහැ. දැන් අර තියෙන්නේ දැන් ඒක ටෙලිවිෂන් එකයි තුනේම තියෙනවනේ මේ එක. වේදිකා නාට්‍යයක ඉස්සර අපි එක බස් එකක ලස්සන්ට නැගලා උත්තර එකමුතුවේ සින්දු කියාගෙන මෙහෙම දුර ගිල්ල දැන් ඒවත් වෙනස් කාලෙක ටික ටික වෙනස් වුණානේ. ඊට පස්සේ තමන්ගේ වාහනෙන් එනවා ඈ. එතකොට එයා වෙනම එනවා. එහෙම නැත්නම් බස් එකේ ගියත් එයා යන්නේ ෆෝන් එකත් එක්ක එයාගේ වෙන වෙන ලෝකවල ඒගොල්ලෝ ඉන්නේ. කෙනාට දැන් කතා කරන්න අඳුරන්නේ නැති අය වගේ යන්නේ. අර ඒ බැඳීම පවුල කියන එක නැතිලා බිඳිලා තියෙනවා. ඉතින් ඕක හදන්න ලේසි වෙන්නේ නැහැ. මගේ දැන් වේදිකා නාට්‍ය දෙබිඩි බ්‍රෝ ආපහු මම දැන් යුරෝප් සහ ඇමරිකා කැනඩා යන්න ඔක්කොම ප්ලෑන් කරලා මේ 23 රිහර්සල් දාන්න පටන් ගත්තා. මම මේ ඊයේ තීරණය කරා කරන්න නැහැ කියලා. ඒකෙන් අද ඔයා කිව්වගේ තමයි ජගත් කරන්න බෑ. අර යුනිටි එක නෑ. ඒ ආදරණීය කම නෑ. ඉතින් ඒකේ මොකටද අපි කරන්නේ එතකොට? ඒකනේ පුහුණු වීමකට ගෙන්න ගන්න විදියක් නෑ. බෑ. පළවෙනි සාකච්ඡාවට ගින්නෙත් මාර මාසෙක කමාරක් විතර ගියා. ඒක තමයි. මේ එතකොට ඔයා දැන් එදා ඔයා අවුරුදු දවසේ ඔයා මෙහෙම හිටියේ ටෙලිවිෂන් නේද? පුතත් දුවත් හිටියා මෙහෙම. එතකොට ඔයාට ඇයි ඒක ෆොටෝ එකක් දාන්න හිතුනේ? නෑ ඒක අහම්බෙන් වෙච්ච දෙයක්. ඒ සිද්ධිය වුණේ මම අපේ මගේ බිරිඳ වලස් මුල්ලේ
මම අවුරුද්දට හිටියේ එහෙ. ආ හිටියේ. ඔව්. අපේ ගෙදර නෙමෙයි හිටියේ. එතකොට මම 12 වෙනිදා එහෙ ගියා. අපි ගිහිල්ලා එහෙ මම ඉතින් ඔය අවුරුදු එක එක නාලිකා මම එකක් බලන්නේ කොහොමද? යාර්කේ මොකක්ද යන්නේ? මේකේ මොකක්ද යන්නේ? කීකේ හෙට පෙට මාරු කර කර ඉතින් බලවල හිටියා. ඒ බලවල ඉන්නකොට මේ මොකක් හරි කලා ගමක අවුරුද්දක් යන මොකක් හරි නාලිකාවක. ඊට පස්සේ මේ ඒක දිහා ඉතින් බලා ඉන්නකොට මමත් ඉතින් මම එහෙම වගේ ඇක්ෂේ මට මතක නැහැ මේ වගේ එකක හිටියා. කොහමද අපි දුවත් ඒ වගේ එකක ඉඳලා. ඕක දැකලා මගේ නෝනා. නෝන දැකලා එයා මේ පින්තූරයක් කරන් දිනවා තාත්තයි දුවයි දෙන්නව නිකන් අමුතු එකම මේකගෙන ඉන්නේ මේක කියලා පින්තූරයක් ගැහුවා. උඹලන් ඉන්න ආ මට කතා කරේ නෑනේ අපේ සහෝදරයෝ. නෑ එහෙම එකක් හිතන්නේ නෑ. නෑ පොඩි අපන් ඉතන විදිය දැන් මිනිස් හිතන විදිය. ඒතොර දුව කල්පනා කරන අපේ තාත්තත් හිටියනම් මට මේක දකින්න තිබුණානේ. නෑ ඇත්තටම එහෙම එකක් හිතලා නෙමෙයි පින්තූරේ ගත්තේ. මේක අහඹු සිදුවීමක්. මේක මමත් එහෙම ඉඳලා තිනවා මම මෙයා ඉන්න ඔය දැක්කෙත් නෑ එහෙම. මේ අපේ දුවත් ඒකම වගේ ඇක්ෂන් එකක ඉඳලා මේක දැක්ක අපේ බිරි මගේ බිරිඳ බිරිඳ දැක්කම එයා ගත්ත පින්තූරයක් ඊට පස්සේ මේ මට ෂෙයා කළා. මම දැන් ගෙදර හිටියට මට ඒක එයා ගත්ත කියලා පෙන්නුවේ නැතුව මට එව්වා මගේ ෆෝන් එකට. ඊට පස්සේ එතකොට මම දැක්කේ මම ඒක Facebook එකට දැම්ම කලාගමේ ඒක ලස්සනයි පින්තූරේ පොඩි ගැහැලියක් තියෙන හින්දා දෙන්නම එකම මේ එකක ඉන්න හින්දා මම මේක දැම්මා. මේ මං ඉතින් එහෙම ලොකුට හිතලා දැම්මේ. ඔය දැම්මේ කැප් ඒවත් දැම්මේ මොකද කලා මම දැම්මේ කලාගම් වල අවුරුදු ගෙදර ඉඳලා නරඹන මම සහ මගේ දෝණි කියලා. ඔව් දෝණි කියලා. ඔච්චරයි. ඊට පස්සේ ඒක වෛරල් වෙලා ගියා ඒක. ඒක ඉතින් එක එක අයට එක එක චිත්‍ර මැවෙන්නේ නැති. නළුවෝ ගෙදර ඒ මොකද එක එක ඒවා තිබුණා. ගොඩාක් ඒවා තිබුණා. ඊට පස්සේ ඉතින් දැන් ඔයා විතරනේ මම දැන් මම මේ දෙරණ අවුරුදු උත්සවයට යනකොට කලින් දවස් මොකක් හරි මම අපේ මහේන්ද්‍රත් එක්ක කතා කරනවා. මහේන්ද්‍ර කෝ මේ මං කෝ හෙට මොකක් හරි වැඩක් කතා කරා. මං කෝ හෙට නම් අපි අවුරුදු උත්සවයේ දෙරණ රෙකෝඩින් මං කෝ එන්නේ නෑනේ මචං ඉතින් අපිට කියන්නේ නෑනේ මචං ඕවා කියලා කිව්වා. ඒක තමයි තත්ත්වය. මං ඊට පස්සේ හැබැයි ඒ ප්‍රොඩියුසර්ට මං ගිහිලා කිව්වා මල්ලි මේ බැයි ඕගොල්ලෝ මෙහෙම කතා කරන්නේ නැත්තේ ඒක තමයි ඒක මගේ මිස්ටේක් එකක් තමයි. නෑ ඉස්සර ඒ කියන්නේ සමහරක් නාලිකාවලින් මන් දන්නේ දැන් එක නාලිකාවක නා එක මිත්‍රෙක් ඕක ඕගනයිස් කරපු මිත්‍රයන් නැති වුණා. ආ අපේ මේ බෝ මම මතක වුණා. ළම නම්මට මතකයි. බෝ නායන්නේ ඉන්නේ. ඔව් නාලක. නාලක. ඔව් නාලක නැති වුණා. ඊට පස්සේ නාලක නැති වුණාට පස්සේ ඒ ඔක්කොම ප්‍රෝග්‍රෑම්ස් මම හිතන්නේ වෙන වෙන අය අතර ගත්තට පස්සේ එහෙම නැති වුණා. එහෙම වගේ මං කිව්වේ ඒකයි. අර අලුත් අය ආවම දන්නේ නෑ මෙතන මේ කොහොමද මේක සම්බන්ධීකරණයක් කරගෙන යන්නේ කියන එකක් දන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ගොඩක් අය නැති වෙනවා. ඔව් මට නම් ඔය එක්කෙනෙක් channel එකක් විතර තමයි කතා කරන්නේ. මම කට හොඳ නැහනේ. ඉතින් ගොඩක් ඒවා කතා කරන්නේ නැහැ. පළක් අයිතිකරු උරණ වෙච්චෝ ඇය ඉන්නවා. අහවල් ප්‍රෝග්‍රෑම් අයින් කරන්න කිව්වොත් මම අයින් කරේ නැහනේ. එහෙම තමයි. ඉතින් මම ඒක තමයි මට ඒක දැනෙච්ච නිසා තමයි ජගත් මේ මට ප්‍රෝග්‍රෑම් එකක් හැදෙන්න කරලන පෙන්නන්න ඕන කියලා තිබ්බේ. ඒ නිසා මම ඔබට කතා කරේ මේ මොකද්ද වැඩසටහන ඉවර කරන්න ඉස්සෙල්ලා ඔයා සතුටින් දින්නේ ඔයා ජීවත් වෙනවද ඔය නැත්තම් මේ ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නෑ මම බොහොම සතුටින් ඉන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ දැන් අපෙන් වැඩක් ගත්ත හැකි තාමත් අපිට හොඳට අයියෙක් කරන්න පුළුවන් අයියක් තියෙනවා වැඩක් දන්නවා කියලා හිතන් ඉන්නවා. ඉතින් ඒ හින්දා මේ මං කියන්නේ ඕනම කෙනෙකුට වැඩක් ගන්න පුළුවන් අපේ ඉතින් අපරාධි නිකන් අපේ බෙඩ් එක එහෙම තියලා තියෙනක අපරාධය. ඔව් අපරාධි ඉතින් මම විතර නෙමෙයි තව ගොඩක් අය ඉන්නවා. එහෙම ඉන්න අය ගොඩක් පිරිසක් ඉන්නවා. අමතක වෙච්ච. අමතක වෙලා තියෙන්නේ. අමතක වෙලා මතකේ තියාගන්න ඕන චරිත අමතක කරලා තියෙන. ඉතින් මම හිතන්නේ එහෙම වෙන්නේ නැතුව යොත් මේක නැවත අපිට මේ හොඳ නාට්‍ය ටිකක් හොඳ මේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන් මේ සිනමාවෙන් රූපවාහිනියෙන් වේදිකාවෙන් හැමතැනින්. ඔව් අපි මොකද අපිට කැක්කුමක් තියෙනවා මම නිහඬ නැහැ හැබැයි නිහඬ නැනේ මම නිහඬ නැහැ මම බලන් ඉන්නවා මේකේ මේ කොහෙද කෙලවරක් තියෙන්නේ ජගත් දැන් අපිට ඉතුරු දැන් අලුත් අය සමහරට නම්බර්ස් එහෙම වගේ දන්නෙත් නැහැ නම්බරේ කියන්නේ කැමතිද නම්බරේ කියන්න පුළුවන් 071 236 31 38 අය කියන්නේ නැත්තම් මොකද දෙපාර කියන්නේ කොටයි පාර කියන්නේ 071 236 31 38 ඔව් අපේ අලුත් නිර්මාණ කරන අපේ ආදරණීය අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු මොකද අපේ කලාව කියන්නේ මොකද්ද රංගනය කියන්නේ මොකද්ද කියන එක මේ අලුත් පරපුරක් දැනගන්න ඕන මේකම නෙමෙයි රංගනය කියන්නේ ඊට එහා ගිය දෙයක් තියෙනවා ඉතින් ඒ නිසා එහෙම අතිදක්ෂ ශිල්පීන් ශිල්පිනියන් ගේ ඇතුළේ මේ කියන්නේ ප්‍රවීණයන් ගෙදර ඉන්නේ නැද්දි ඒක අපරාධයක් ඒක
يعني මට මතක් වුණා එක පාට අපේ කවුද ෆිල්ම් එක ආ ගාමිණි ගාමිණි එහෙම ඒවා නිකන් දැන් ඒ වගේ චිත්‍රපටයක් මගේ එන්න තියෙන සුදත්ත එහෙමද ඒ කියන්නේ මම බොහොම ආසාවෙන් රඟපාපු චිත්‍රපටයක් කීපයක් තියෙනවා එන්න චිත්‍රපට පහක් හයක් තියෙනවා ඒකෙන් එකක් තමයි මේ සම්මාන්ත මහාචාර්ය සුනිල් ආරිරත්න අවසාන වශයෙන් කරපු ශීරසාගරේ කැළඹින කිරි චිත්‍රපට ඒක විශේෂත්වයකුත් තියෙනවා ජැක්සන් අයියා අවසන් වට ලියපු පිටපත ආහ ඒ කියන්නේ සයිමන් නවගත්ත එකමගේ නවකතාව ඇසුරෙන් ජැක්සන් අයියා ලියපු පිටපත ඒ කියන්නේ ඔව් එකක් ඒක ජැක්සන් අයියා දැන් අද ඉන්න තත්ත්වයට වඩා හොඳ තත්ත්වයෙන් ඉඳලා අන්තිමට රඟපාපු චිත්‍රපටිය අන්තිම රඟපෑ සුවමෙයියගේ ඒ ඇවිල් සිංහබාහුනේ ඒකේ එක දර්ශනයයි නිකලේ එක දර්ශනයයි මම අද හරය හවස බලන්න යනවා ඒක එක දර්ශනයයි කලේ ඒ දර්ශනේ විතරයි කලේ මං කිව්වේ සම්පූර්ණ කරලා ඩබින් කරලා වැඩ කටයුතු සියල්ල අවසන් කරපු චිත්‍රපටියේ තියෙන ඒ කියන්නේ ඊට කලින් නගපපු චිත්‍රපටිය තමයි ශීලසාගරේ කැළඹිල. ඒක ඉතින් හොඳ චිත්‍රපටයක් ඉදිරියේ මම හිතන මේ වසරේ හොඳ චරිතයක් තියෙනවා. මම හොඳ චරිතයක් කරලා තිනවා මේ මොකද ජැක්සන් ඇත් එක මට හරි කනගාටුවක් තියෙනවා. ජැක්සන් ඇය අද ඔය ඉන්න තත්ත්වෙට ඒකෝ ජැක්සන් අයියායි මගේ හොඳ ලොකු සටනක් තියෙනවා චිත්‍රපටියේ. ඒ සටන කරන්න තත් එයාගේ මේ අතක පොඩි අපහසුතාවයක් තිබුණා. ඒක අපි රූගත කිරීම දාගෙන තුන් පාරක් අපිට දින හෙට මෙහෙට කරගන්න වුණා. ඊට පස්සේ අපි කොළඹ දියෝක ඒ සටන් ජවනිකාව අපි පොඩි පුහුණු වීම ගණනාවක් කළා. ඊට පස්සේ දඹුල්ල කියලා තමයි අන්තිමට රූගත කිරීම අපි ඒ සටන් ජවනිකාව කළේ. ඒක ලස්සනට කළා. ඉතින් ඒ අතේ අමාරුවක් තියාගෙන ඉඳලා ජැක්සන් අයියා මට කිව්වා ඔබ මල්ලිම ආවත් ගොඩ දාපන් කිව්වා. ඒත් ඇත්තටම ඒ වගේ ප්‍රවීණයෙක්ගෙන් ඒ වගේ වචනයක් එන්නේ නැහැ. ඒ කියන්නේ එයාට අපහසුතාවය. මේ අතේ මේක දැන් මේ අතින් ගහනකොට මේ අතින් බ්ලොක් එකක් තියෙනවා නම් ඒ බ්ලොක් එක මේක ඉන්න ගන්න බෑ. ඒතකොට දැන් මම දැනගන්න ඕනේ මේ එයාට බැරි එක ඒකත් කව කරගන්න. ඉතින් එහෙම අපි සහයෝගයෙන් කරපු චිත්‍රපටයේ මම ඉතිහාසය ඒ සටන් ජවනිකා ටිකත් ආයි නැවත බලන්න. බෑ තාම මේ ඒ කියන්නේ ෆුල් කල් ඉවර මම ඩබිනුත් කළා ඔක්කොමත් කළා සියලු වැඩ අවසන් දැන්. දැන් මම දැක දැන් ට්‍රේලර් සිටන් කපලා තියෙනවා. හොඳ චිත්‍රපටයක්. එහෙනම් ජගත් ඉතාමත් සන්තෝෂයි. ඊළඟ අවුරුද්දේ කලාගමේදී හම්බෙමු. ඈ ඒකන කට්ටිය කතා කරනවා ඊට පස්සේ කතා කරයි මම යයිද කියන ගැටලුවක් තියෙනවානේ හරි හරි මිනිස්සු බලන් ඉන්නවනේ මිනිස්සු කකු කවුවත් නෑ කලාගමට මේ යන්න ඕනේ නෑ මට තියෙන නෑ මම කිව්වේ මට වැඩිපුර තියෙන කමෙන්ට්ස් තියෙන යන්න එපා ඔවට කියලා ඔව් ඉතින් මම දැක්කම මම කීවා ගොඩක් නමුත් ඒක බලලා රසවින්දිනේ ලබන මිනිස්සු කොට්ටාසෙත් තියෙනවා ජගත්ල වගේ බලන්න ආසයි මම කලාගමකට යන්න ඕනේ නෑ ඉතින් නෑ මම මේ කිව්වේ ඒකටත් ඒකෙදිත් අපි පොත්තනාරි තැනක හම්බුවෙමු මොකද මිනිස්සු අපි හම්බ වෙනවා එක තැනක ඉඳලා වැඩ නෑ මිනිස්සු මොකද අවුරුද්දට ගොඩක් අය සන්තෝෂ වෙනවා ආටිස්ලා කරන ඒවා ඒ වගේ බයින කොට්ටාසෙත් තව වැඩක් තියෙනවා දැන් අපි මේ අපි කැස්බෑවේ මම කැස්බෑ ප්‍රදේශයේ ජීවත් වෙන හින්දා අපේ තියෙනවා මෙහි කලාකරුවන්ගේ සංවිධානය කැස්බියන්ස් කියලා. මම මේකේ සංවිධායකවරයා. අපේ ප්‍රවීණ ගණනාවක් මේකේ ඉන්න අපේ විධායක මණ්ඩල 25 දෙනෙක්. අපි මේ ලබන ජුනි මාසේ ජුනි 5 වෙනිදා ලෝක පරිසර දිනයේ නිමිති කරගෙන අපි ලොකු වැඩපිළිවෙලක් සංවිධානය කරගෙන යනවා කැස්බෑව වැව ආශ්‍රිතව. මුළු කැස්බෑව චන්දබල ප්‍රදේශයේ තුලම මොකද කරන්නේ? තියෙන දැන් අපි වැඩසටහන් ගොඩක් කළා. එකක් අපි වැලිගත තියෙනවා. නෑ මගනේ එදාට පරිසරයේ දිනින් කරගෙන කරන්නේ අපි මේ ප්‍රදේශයේම තියෙන පාසල් සියලුම පාසල් වලට ආරාධනා කරනවා ඒ දරුවන්ට ප්‍රාථමික සහ කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ කියන මේ අංශ තුනකින් චිත්‍ර තරඟයක් තියෙනවා සජීවී. චිත්‍ර තරඟයක් පරිසරය අලලා කරන චිත්‍ර තරඟයක්. ඒක වැවේ ඉඳගෙන තමයි චිත්‍ර අඳින්නේ. ගැස් බෑ වැව වටේ. ඉඳගෙන චිත්‍ර ඇඳලා ඊට පස්සේ අපි ඒ පොඩි ශ්‍රමදානයක් වගේ දාලා වැව සංස්කෘතික ආටිස්ලා ඉන්නවා මේ අවට ඉන්න ආටිස්ලා. ඕ අපේ දැන් ඉන්නවා 400ක් විතර ඉන්නවා. ඔයා මට කියන්න මම එන්න කව කරන්න දාට. ප්‍රෝග්‍රෑම් එක. අපි උදේ 9ට පටන් ගන්නවා. මට පොඩ්ඩක් මට මැසේජ් එකක් හරි දාන්න. අනිවාර්යෙන් අපි එන්න වැඩේ කරන්න. එහෙනම් ඔබට ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා.